අයිබෝවන් හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ක්‍රිස්තු වර්ෂ 2022 වූ ජූනි මාසයේ දෙවැනි ගුරු දින හෙවත් බ්‍රහස්පතින්දා දවස. දවසේ ග්‍රහ සිත්තම පොදුවේ ඔබට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වා දෙන්නටයි මේ සූදානම. දවසේ ඉර උදාව පූර්ව භාග 5:53ට සිදු වෙනකොට ඉර බැස යාම අපර භාග 6:23ට තමයි අද දවස තුන සිදුවීමට නියමිතව තිබෙන්නේ. දවසේ සුබ වර්ණිය ලෙස කහ වර්ණිය පෙන්වා දෙන්න පුළුවන්. දවසේ සුබ දිසා වෙන්නේ අද දවසේ බස්නාහිර දිසාව. එතකොට දවසේ මරු සිටින දිසාව වෙන්නේ දකුණු දිසාව. දවසේ ඉර උදාවට අනුව සකසාගත් නිවැරදි රාහු කාලය අපර භාග 1:41 සිට 3:16 දක්වා ක්‍රියාත්මක වෙනවා. රාත්‍රී කාලයට රාහු කාලය පාන්දර 1:34 සිට 3:01 දක්වා ක්‍රියාත්මක වෙනවා. එතකොට අද දවස තුල ඔබ සිදු කිරීමට බලාපොරොත්තු වෙන සුබ කටයුතු සිදු කරනා විට මරු සිටින දිසාවට පිටුපා සුබ දිසාවට මුහුණලා රාහු කාලය අතහැර සිදු කිරීම හරහා ඔබට එම කටයුතු වල වැඩි සාර්ථකත්වයක් උදා කර ගන්නට හිමි වෙනවා. හැකියාව ලැබෙනවා. ඉතින් අද දවස ගුරු ග්‍රහතුමාට අයිති බ්‍රහස්පතින්දා දවස. ඒ නිසා ඔබට හැකියාවක් තිබෙනවා නම් ළඟම විහාරස්ථානයට ගොස් බෝධි පූජා බෝධි වන්දනා සිදු කර විශ්ව ආශිර්වාදය ලබා ගැනීම සඳහා ඔබගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් එම පින් අනුමෝදන් කිරීම දවසේ වැඩි සාර්ථකත්වයක් සඳහා හේතුකාරක වෙන බව පෙන්වා දෙනවා. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබටත් පොදුවේ අද දවසේ ග්‍රහ සිත්තම සුබදායක දවසක් ලෙස තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් වැඩි වශයෙන් ඔබට ආර්ථිකය තුල යම් සහනදායී වටපිටාවක් ගොඩනගා ගනිමින් දවසේ කටයුතු පවත්වා ගන්නට හැකියාව හිමි වෙන බව පෙන්වා දෙනවා. ඉතින් ඔබ අලුතින් රැකිරක්ෂා සඳහා යම් කිසි බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඒ සඳහා සොයා බලන්න ඉල්ලුම් කරන්න අද දවස තුල සුබදායක වෙනවා. තරමකින් හෝ ධන වාසනා ක්‍රියාත්මක වෙන දවසක් ලෙසටත් පෙන්වුම් වෙන බැවින් දවසේ ධන වාසනා උරගා බලන්නටත් අද දවස ඉතා සුබයි. ඒ වගේම යුග දිවිය තුලත් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයෙන් සතුටින් සැනසීමෙන් සැහැල්ලුවෙන් අද දවස තුල ගත කරන්නට පුළුවන්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ඒ සඳහාත් ඔබට අද දවස තුල සුබදායක වෙන බවක් තමයි පෙන්වුම් වෙන්නේ. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන සහකරු සහකාරිය බොහෝ ලෙසින් ඔබට හිමි වෙන්නට මුණ ගැසෙන්නට අද දවස තුල ඉඩ කඩක් පෙන්වුම් වෙනවා. ඉතින් අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින ඔබටත් අද දවස සුබදායක දවසක් වෙනවා. කායික මානසික සුවය උනත් ඔබ බලාපොරොත්තු වෙන අයුරින් පවත්වාගෙන යන්නට අද දවසේ වාසනාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වයක් සඳහා දවසේ වැඩ කටයුතු උදෑසනම බුදුන් වන්දනා කර ඔබගේ ආගමට දහමට අනුව කටයුතු කරමින් යම් අයෙකුට දිලිඳු අයෙකුට යම් පරිත්‍යාගයක් සිදුකොට එම පින් ඔබගේ දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් කර ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකළ යුතුයි. වෘෂභ ලග්නය. ඍෂභ ලග්න හිමිට ඔබටත් පොදුවේ සුබදායක දවසක් ලෙස අද දවස පෙන්වා දෙන්න පුළුවන්. සමාජගත වී කරන කටයුතු හරහා ඔබට වැඩි වාසිදායක තත්ත්වයන් උදා කරගන්නට හැකි දවසක් ලෙස තමයි අද දවස පෙන්වුම් කරන්නේ. ඉතින් අසල්වැසියන් සමග වෙනදාට වඩා වැඩි සහයෝගීතාවයකින් යුතුව ඔබගේ කටයුතු පවත්වා ගන්නට හැකි බව තමයි අද දවසේ ග්‍රහ සිත්තම පෙන්වුම් කරන්නේ. ඉතින් ධන වාසනා උවත් යම් තරමකින් හෝ සුබදායකව ක්‍රියාත්මක වෙන නිසා ඔබගේ වාසනා උරගා බලන්නටත් අද දවස සුබයි. රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී වූ ඔබ නියුතු ශේෂ්ත්‍රය තුළ යම් තරමකින් හෝ පීඩාකාරී ස්වභාවයන් මැඩ පවත්වා ගනිමින් දවසේ කටයුතු පවත්වා ගන්නට සබහා දහමේ ආශිර්වාදය ඔබට අද දවස තුළ හිමි වේවි. ඒ වගේම හොඳ මිතුරු සම්බන්ධතා ගොඩ නැගෙන්නා වූ දවසක්
ලෙසටත් අද දවස පෙන්වා දෙන්නට පුළුවන්. වැඩි වශයෙන් සහෝදර පාර්ශවයන් සමගත් ඔබට වෙනදාට වඩා හිතයිශීව හොඳ හිත පවත්වා ගනිමින් කටයුතු කරගෙන ඔබගේ දවසේ සාර්ථකත්වයට ඔවුන්ගෙනුත් යම් දායකත්වයක් යොදා ගන්නට ලබා ගන්නට හැකි බව තමයි අද දවස පෙන්වුම් කරන්නේ. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වයක් හිමි කර ගන්නට ඔබ උදෑසනම ඔබගේ ආගමට දහමට අනුව කටයුතු කරන්නට ඕනි. බෞද්ධයන් විදිහට ඔබට හැකියාවක් තිබෙනවා නම් උදෑසන මෝර පිරිත සජ්ජායනා කිරීම හා ශ්‍රවණය කිරීම ඉතාමත් සුබදායක බව පෙන්වා දෙනවා. මිතුන ලග්නය. මිතුන ලග්න හිමි ඔබට අද දවස කොහොම ක්‍රියාත්මක වේවිද? ඔබටත් වෙනදාට වඩා සුබදායක දවසක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ඔබගේ රූප ස්වභාව පවා අන් අයට ප්‍රියජනක අයරින් දිස්වෙන්නා වූ දවසක් තමයි අද දවස. ඉතින් කායික මානසික සුවය හොඳින්ම පවත්වා ගන්නට වාසනාව ක්‍රියාත්මක වෙනවා අද දවස පුරාවටම. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන සියලුම කටයුතුවල වැඩි සාර්ථකත්වයක් ඔබගේ මහන්සිය අපතේ නොයනා දවසක් වගේ පෙන්වා දෙන්නට පුළුවන් අද දවස. ඉතින් විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටිනා මිතුන ලග්න හිමි අයෙක් නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න සොයා බලන්න, ඉල්ලුම්පත් පුරවන්න එවැනි කටයුතු වලටත් අද දවස ඉතාමත් සුබයි. හවුලේ කරන කටයුතු හරහා ඔබට වැඩි සාර්ථකත්වයක් ඔබට වාසිදායක තත්වයන් පවා අද දවස තුල වැඩි වශයෙන් හිමි ගන්නට පුළුවන්. ඉතින් නිවස තුල පරිසරය පවා හොඳ සෞභාග්‍යමත් ආකාරයෙන් පවත්වා ගන්නට ඔබට අද දවස තුල ඉඩකඩක් හිමි වෙනවා. ඉතින් විවාහ අපේක්ෂාවෙන් සිටිනා ඔබටත් අද දවස සුබයි. ඒ සඳහා හොඳ විවාහ යෝජනාවන් පවා ඉදිරිපත් වෙන්නට ඉඩකඩක් පවතිනවා. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වයක් උදා කරගන්නට ඔබ උදෑසනම ඔබගේ ආගමට දහමට අනුව කටයුතු කර දිලිඳු අයකට යම් පරිත්‍යාගයක් සිදුකොට එම පින් ඔබගේ ඊශ්‍ර දේවතාවුන් වහන්සේට අනුමෝදන් කර ආශිර්වාද ලබා ගැනීම වඩාත් සුබදායක වෙනවා. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබට අද දවස තුල තරමක් අසුබදායක තත්වයන් ඉස්මතු විය හැකි බවක් තමයි දවසේ ග්‍රහ සිත්තම පෙන්වුම් කරන්නේ. ඉතින් ඔබ වෙනදාට වඩා බුද්ධිමත් භාවයකින් යුතුව මනා වූ අවබෝධයකින් යුතුව තමයි දවසේ කටයුතුවල නියැලෙන්නට ඕනේ. ඒ හරහා ඔබට අනිවාර්යෙන්ම ඔබගේ කටයුතුවල වැඩි සාර්ථකත්වයක් අද දවස තුල උදා කරගන්නට පුළුවන්. ඉතින් විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටිනා කටක ලග්න හිමි අයට ඒ සඳහාත් යම් යම් බාධාකාරී වටපිටාවක් ගොඩ නැගෙන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඔබ විශේෂයෙන්ම අන් අය කෙරේ වැඩි විශ්වාසයක් නොතබා තමයි අද දවස තුල කටයුතු පවත්වා ගන්නට ඕනි. රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු වල වෙන්ම ඔබ නියුතු ශේෂ්ත්‍රය තුල ඔබට පීඩාකාරී ස්වභාවයන් ඉස්මතු වෙන්නට ඉඩකඩක් පවතිනවා. ඊර්ෂ්‍යාකාර තත්වයන් සතුරු බලවේග පැවතියා නම් ඒවා තුල පවා වැඩි ඔබට අසුබදායක අන්දමින් එම කටයුතු වලත් ඉස්මතු වීමක් අද දවස තුල සිදුවිය හැකි. ඒ නිසා ඔබගේ හික්මීම අන්‍යයන් කෙරේ පවතින අන්‍යෝන්‍ය අවබෝධය මැනවින් පවත්වා ගන්නට ඕනි. අනවශ්‍ය ලෙස ගනුදෙනු කිරීමෙන් වැළකීම තවත් සුබදායක වෙනවා. ඉතින් ඒ වගේම දවසේ අසුබදායක තත්වයන් මගහරවා ගන්නට ඔබ ළඟම විහාරස්ථානයට ගොස් බෝධි පූජා, බෝධි වන්දනා පවත්වා විශ්ව ආශිර්වාදය ලබා ගැනීම අනිවාර්ය වෙනවා අද දවස තුල. සිංහ ලග්නය. සිංහ ලග්න හිමි ඔබටත් පොදුවේ අද දවසේ ග්‍රහ සිත්තම පෙන්වුම් කරන්නේ සුබදායක දවසක් ලෙසටයි. විශේෂයෙන්ම ආර්ථිකය තුල යහපත් වටපිටාවක් ගොඩ නගා ගන්නට අද දවස තුල ඔබට වඩා උසස් යයි සම්මත අයගෙන් පවා උදව් උපකාර අනුග්‍රහයන් හිමි කර ගන්නට හැකි බව දවසේ ග්‍රහ සිත්තම පෙන්වුම් කරනවා. ඒ වගේම ධන වාසනා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන දවසක් නිසා ඔබ ඔබගේ දවසේ වාසනාව උරගා බැලීමටත් අමතක නොකළ යුතුයි. අධ්‍යාපන කටයුතු වල නිරතව
සිටිනා ඔබටත් අද දවස ඉතාමත් සුබදායක වෙනවා. ඔබගේ බුද්ධි ඥානය ඉතා හොඳින් පවත්වාගෙන යාමට හැකි දවසක්. ඉතින් විවාහ වී සිටිනා ඔබටත් නිවස තුල පරිසරය ඔබ බලාපොරොත්තු වෙන ආකාරයෙන් සියලු කටයුතු පවත්වා ගන්නට අද දවස තුල හැකියාව වාසනාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ශාරීරික සුවය මානසික සුවය පවා අද දවස තුල යම් තරමකින් හෝ යහපත්ව පවත්වා ගන්නට හැකි වෙනවා. ඉතින් නව දොරටු නව ආදායම් මාර්ග සඳහා දොරටු විවර කරගන්නට හැකි දවසක් බැවින් ඔබ ඒ සඳහා ඔබගේ අවධානය යොමු කිරීම වඩාත් උචිත වෙනවා. නව රැකිරක්ෂා සඳහා ඉල්ලුම් කරන්නටත් අද දවස ඉතා සුබයි. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඔබගේ කටයුතු ඉතාමත් හොඳින් පවත්වා ගන්නට හැකි දවසක් වෙනවා. ඒ වගේම එම සාර්ථකත්වයේ තවදුරටත් වර්ධනය කරගන්නට ඔබ දිලිඳු අයකට හැකි අයරින් යම් පරිත්‍යාගයක් සිදුකට එම පින් ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කර ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකළ යුතුයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබටත් යම් තරමකින් හෝ සුබදායක තත්වයන් සමගින් දවසේ කටයුතු වල සාර්ථකත්වය උදා කරගන්නට හැකි බව තමයි දවසේ ග්‍රහ සිත්තම පෙන්නුම් කරන්නේ. විශේෂයෙන් රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී වූ ඔබ නියුතු ශේෂ්ත්‍රය තුල ඔබට යම් සුබදායක වටපිටාවක් අද දවස තුල ගොඩ නැගෙනවා. විශේෂයෙන්ම වැඩි වශයෙන් ස්ත්‍රී පාර්ශ්වයන් හරහා ඔබට වාසිදායක තත්වයන් යම් යම් මඟ පෙන්වීම් අනුග්‍රහයන් හිමි වෙන දවසක් ලෙස තමයි අද දවස පෙන්නුම් කරන්නේ. ඉතින් හදිසි ගමන් බිමන් යෙදෙන දවසක් වගේම ඒ හරහාත් ඔබට යම් යම් සුළු වශයෙන් හෝ වාසිදායක තත්වයන් උදා වෙන බවක් තමයි දවසේ ග්‍රහ සිත්තම පෙන්නුම් කරන්නේ. ඉතින් විදේශගත වීමට බලාපොරොත්තු වෙන ඉන්නවා නම් විශේෂයෙන්ම රැකියාවන් සඳහා ඒ සඳහා සොයා බලන්නට ඉල්ලුම් කරන්නට ක්‍රියාත්මක වෙන්නට අද දවස ඉතා සුබයි. නිවස පිළිබඳ යම් කටයුත්තක් කරන්නට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ සඳහා ඔබට වාසිදායක වෙන දවසක් තමයි අද දවස. ඉතින් ශාරීරික මානසික සුවය පවා ඉතා හොඳින් පවත්වා ගන්නට අද දවස තුළ වටපිටාව ඔබට ගොඩ නැගෙනවා. ඉතින් ඒ වගේම දවසේ වැඩි සාර්ථකත්වයක් හිමි කරගන්නට ඔබ අනිවාර්යෙන්ම ළඟම විහාරස්ථානයට ගොස් බෝධි පූජා බෝධි වන්දනා සිදුකොට එම පින් ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කර හැකියාවක් තිබේ නම් දිලිඳු අයකුට යම් පරිත්‍යාගයක් සිදු කිරීම හරහාත් ඔබට දවස තුළ වැඩි සාර්ථකත්වයක් සඳහා විශ්ව ආශිර්වාදය අනිවාර්යෙන්ම හිමි වෙනවා. තුලා ලග්නය. තුලා ලග්න ඔබටත් පෙරපින ඉස්මතු වෙනින් දවසේ වැඩි සාර්ථකත්වයක් අන් අයගේ සහයෝගය සමගින් උදා කරගන්නට හැකි බව පෙන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල නියුතු වෙලා ඉන්න තුලා ලග්න ඔබට එම කටයුතු වල වැඩි සාර්ථකත්වයක් අද දවස තුල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ සඳහා ඔබට වැඩිහිටියන්ගේ උදව් උපකාර අනුග්‍රහයන් මඟ පෙන්වීමෙන් නොඅඩුවම හිමි වෙන දවසක් ලෙස තමයි පෙන්눔 වෙන්නේ. වැඩි වශයෙන් පිය පාර්ශවයේ නෑදෑ හිතමිතුරන් සමගත් අද දවස තුල කටයුතු පවත්වන්නට ඉඩකඩ හිමි වෙනවා. ඒ වගේම පින්බර සිතුවිලි ඔබගේ සිතේ පහළ වෙන දවසක් බැවින් වැඩි වශයෙන් ඔබට වන්දනා ගමන් කෙරේ පවා සිතුවිලි පහළ වෙන බවක් තමයි දවසේ ග්‍රහ සිත්තම පෙන්නුම් කරන්නේ. ඒ වගේම විවාහ අපේක්ෂක ඔබට වේමඹේ අපේක්ෂාවන් මල්පල ගන්වා ගන්නටත් අද දවස තුල වාසනාව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම දරුඵල අපේක්ෂාවෙන් සිටිනා ඔබටත් ඊනෝ තමයි හරියන්නේ. ඊනෝ ඉක්මන් මෙසක සහනය තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භයි. මස ඒ සඳහා සුබදායක දවසක් ලෙස පෙන්වුම් වෙනවා. ඉතින් පෙරපෙන ඉස්මතු වෙන දවසක් නිසා ඔබ අද දවසේ ඔබගේ ධන වාසනා උරගා බලන්නටත් අමතක නොකළ යුතුයි. නව රැකිරක්ෂා සඳහා සොයා බලන්නට ඉල්ලුම් කරන්නටත් අද දවසේ ඉතාමත් සුබදායක වෙනවා. ඉතින් යම් තරමකින් හෝ ශාරීරික මානසික සුවය හොඳින් පවත්වා ගන්නට හැකි අද දවස තුල. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වයක් හිමි කරගන්නට ඔබ ඔබගේ ආගමට දහමට අනුව කටයුතු කරමින් උදෑසනම මෝර පිරිත සජ්ජායනා කිරීම හෝ ශ්‍රවණය කිරීම ඉතාමත් සුබදායක බව පෙන්වා දෙනවා.
වෘශ්චික ලග්නය වෘශ්චික ලග්න හිමි ඔබටත් අද දවස තුල තරමක් අසුබදායක තත්ත්වයන් ඉස්මතු වෙන්නට ඉඩකඩක් ඇති බව පෙන්වා දෙන්නට ඕනි. ඉතින් ඔබ සිතට ගත යුත්තේ අද දවසේ හැකි තරම් අසුබදායක තත්ත්වයන් අඩු කර ගනිමින් ඉතා බුද්ධිමත්ව ඔබගේ කටයුතු පවත්වාගෙන යාමයි. ඉතින් විශේෂයෙන්ම විවාහ දිවිය තුළ යම් ගැටුම් මතභේද පැවතියා නම් ඔබ ඒවා උද්ගත වැඩි වශයෙන් තවදුරටත් වර්ධනය නොවන අයුරින් කතාව සහ කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනි. ඒ වගේම ඔබගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් අද දවස තුළ යොමු කරන්නට ඕනි. ඉතින් ඔබ රියදහවණිය යෙදෙනා කෙනෙක් නම් වේගය ඔබගේ ආවේගකාරී ගති ලක්ෂණ මනවින් පාලනය කරගන්නට වග බලා ගන්නටත් ඕනි. ඉතින් නීති ප්‍රශ්න වැනි දේට මැදිහත්ව සිටින අයෙක් නම් එම තත්වයන් ඔබට අවාසිදායක අයුරින් ඉස්මතු විය හැකි බැවින් එසේ නොවන අයුරින් කටයුතු කිරීමටත් බුද්ධිමත් වෙන්නට ඕනි. ඒ වගේම ඔබ නියුතු ශේෂ්ත්‍රයේ තුල පවා වෙනදාට වඩා බුද්ධිමත්ව යම් හික්මීමකින් යුතුව කටයුතු කිරීම හරහා ඔබට බොහෝ අසුබදායක තත්ත්වයන් මගහරවා ගත හැකි. ඉතින් අනවශ්‍ය ලෙස ගනුදෙනු කිරීමටත් අද දවස තුල ගනුදෙනු කිරීමෙන් වැළකීමටත් වග බලා ගන්නට ඕනි. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වය සඳහා ඔබගේ ආගමට දහමට අනුව කටයුතු සිදු කර උදෑසනම මෝර පිළිත සජ්ජායනා කිරීම හෝ ශ්‍රවණීය කිරීම වඩාත් සුබදායක වෙන බව පෙන්වා දෙනවා. ධනු ලග්නය ධනු ලග්න හිමි ඔබටත් අද දවස තුල සුබදායකව ඔබගේ කටයුතු යම් සාර්ථකත්වයකින් යුතුව පවත්වා ගන්නට හැකියාවක් ඇති වෙන බව තමයි දවසේ ග්‍රහසිත්තම පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම හවුලේ කරන කටයුතු හරහා ඔබට වැඩි වශයෙන් සාර්ථකත්වයක් වාසිදායක තත්වයන් අද දවස තුල අත්පත් කරගන්නට හැකි වෙනවා. ඒ වගේම යුග දිවි වාසනා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන දවසක්. ඒ නිසා විවාහ වෙලා සිටිනා ඔබට ඔබගේ කටයුතු වල සාර්ථකත්වය අද දවස තුල හිමි වෙනවා. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් සිටිනා ඔබට හොඳ සහකරුවෙක් සහකාරියක් මුණ ගැසෙන්නට බොහෝ ලෙසින්ම වැඩි ඉඩකඩක් අද දවස තුල පෙන්වුම් වෙනවා. දරු අපල අපේක්ෂාවෙන් සිටිනා ඔබටත් ඉතා සුබයි. ඒ වගේම ඔබගේ ශාරීරික සෞඛ්‍ය මානසික සුවය පවා හොඳින් පවත්වා ගන්නට හැකියාවක් අද දවස තුල පෙන්වුම් වෙනවා. ඉතින් විශේෂයෙන්ම විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙන සිටිනා ඔබට ඒ සඳහා ඉල්ලුම්පත් පුරවන්නට ආයදුම් කරන්න සොයා බලන්න යම් ක්‍රියාත්මක වීමක් ආරම්භ කරන්නට අද දවස තුල ඉතාමත් සුබයි. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන කටයුතු වල බොහෝමයක් දුරට වැඩි සාර්ථකත්වයක් අද දවස තුල හිමි වෙනවා. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වයක් හිමි කරගන්නට ඔබට හැකියාවක් තිබෙනවා නම් ළඟම විහාරස්ථානයට ගොස් බෝධි පූජා බෝධි වන්දනා පවත්වා එම පින් ඔබගේ ශ්‍රී දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කර තව දුරටත් හැකියාව පවතිනවා නම් දිලිඳු අයෙකුට යම් පරිත්‍යාගයකුත් සිදුකොට එම සියලු පින් දෙවියන්ට අනුමෝදන් කර ආශිර්වාද ලබා ගන්න. මකර ලග්නය මකර ලග්න හිමි ඔබටත් අද දවස තුල සුබ අසුබ මිශ්‍ර වෙමින් ක්‍රියාත්මක විය හැකි දවසක් ලෙස තමයි දවසේ ග්‍රහසිත්තම පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම ඔබගේ ශරීර සෞඛ්‍ය කෙරේ ඔබ විශේෂයෙන් ඔබ ගන්නා ආහාර පාන කෙරේ වැඩි අවධානයක් අද දවස තුල යොමු කරන්නට ඕනි. ආහාර දිරවීමේ අපහසුතාවැනි තත්ත්වයන් නිසා යම්කිසි පීඩාකාරී ස්වභාවයන් ඔබට අද දවස තුල ඇති වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබ වටා සිටින ඔබ ඇසුරු කරන විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයන් සමග කතාව ගනුදෙනු තුල වැඩි අවධානයකින් යුතුව එම කටයුතු පවත්වා ගන්නට ඕනි. ඉතින් ඊර්ෂ්‍යා සහගත තත්ත්වයන් අනපේක්ෂිත පීඩාකාරී වටපිටාවක් දවස තුල ගොඩ නැගෙන්නට ඉඩකඩක් තිබෙනා නිසා අන් අය කෙරේ වැඩි විශ්වාසයක් නොතබා තමයි අද දවස තුල ඔබ කටයුතු කරන්නට ඕනි. ඒ වගේම ඔබ මත්ස්‍ය ව්‍යාපාර සුරතල් සතුන් හරහා කරන යම් ශේෂ්ත්‍රයක නියැලී සිටිනවා නම් ඒ හරහා වාසිදායක තත්ත්වයන් අද දවස තුළ
ඔබට උදා කරගන්නට හැකි බවත් පෙන්වා දෙන්නට ඕනි. ඉතින් රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී වූ කුමන ශේත්‍රයක වුවත් වෙනදාට වඩා සැලකිලිමත් භාවයක් රඳවා ගැනීම හරහා දවස තුළ වැඩි සාර්ථකත්වයක් ඔබට අනිවාර්යෙන්ම හිමි කරගන්නට පුළුවන්. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වය සඳහා ඔබ අනිවාර්යෙන්ම ඔබගේ ආගමට දහමට අනුව කටයුතු කරමින් හැකියාවක් තිබෙනවා නම් ගැබිනි මාතාවකට යම් පරිත්‍යාගයක් සිදුකොට දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට වග බලා ගන්නට ඕනේ. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබටත් පුණ්‍යවන්ත ලෙස ගත කරන්නට හැකි දවසක් ලෙස අද දවස පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් වැඩි වශයෙන් සුබදායක තත්වයන් ක්‍රියාත්මක වෙන නිසා ඔබගේ ධන වාසනාවත් යම් තරමකින් හෝ ක්‍රියාත්මක ඉස්මතු වෙන දවසක් බැවින් ඔබගේ දවසේ වාසනාව උරගා බලන්නටත් අද දවස ඉතා සුබයි. ඉතින් අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින කුම්භ ලග්න ඔබට වැඩි සාර්ථකත්වයක් අද දවස තුළ හිමි වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් දරුවන් නිසාවෙන් පැවති පීඩාකාරී වටපිටාවක් පැවති අයට එම තත්ත්වයන් निराකරණය කරගෙන සිතේ ප්‍රීතිය දරුවන් නිසාවෙන් ඇති වෙන දවසක් ලෙසත් අද දවස පෙන්වුම් වෙනවා. දරුඵල අපේක්ෂාවෙන් සිටිනා ඔබටත් අද දවස ඉතා සුබයි. ඉතින් රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී වූ ඔබ නියුතු ශේෂ්ත්‍රය තුල ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය යම් තරමකින් හෝ සතුටුදායක අන්දමින් පවත්වා ගන්නට අද දවස ඉතා සුබයි. ඒ වගේම නෑදෑ හිතමිතුරන් සමගත් වෙනදාට වඩා සුහදශීලීභාවයක් සහ ඔවුන්ගේ උදව් උපකාර පවා අද දවස තුළ ඔබට හිමි වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. නව විෂය ආරම්භයටත් අද දවස ඉතා සුබයි. ඒ වගේම යම් විෂයක් සඳහා හොඳ ගුරුවරයෙක් සොයා බලමින් සිටි ඔබට ඒ සඳහාත් අද දවස ඉතාමත් සුබයි. ඉතින් දවසේ වැඩි සාර්ථකත්වයක් හිමි කරගන්නට ඔබ උදෑසනම අවදිවි ඔබගේ ආගමට දහමට අනුව කටයුතු සිදු කර මෝර පිරිත අටවිසි පිරිත සජ්ජායනා කර විශ්ව ආශිර්වාදය ලබා ගන්නට හැකි නම් තවත් සුබදායක වෙන බව පෙන්වා දෙනවා. මීන ලග්නය. මීන ලග්න හිමි ඔබට කොහොම වේවිද අද දවස? ඔබටත් යම් තරමකින් හෝ සුබදායකව සැනසිලිදායක වටපිටාවකින් යුතුව දවස ගත කරන්නට හැකි බවක් පෙන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ නිවස පිළිබඳ යම් කටයුත්තක් ලියකියවිල්ලක් අස්සන් තබන්නට වැනි කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ සඳහා අද දවස ඉතා සුබයි. ඒ වගේම ඔබ නිවසට යම් කොටසක් එකතු කරන්නට එහෙමත් නැත්නම් අලුතින් නිවසක් ඉදි කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් එම කටයුතු සඳහාත් අද දවස සුබදායක වෙනවා. ඉතින් ඔබගේ කටයුතු වලට ඔබගේ මව්පස පාර්ශ්වයන්ගෙන් වැඩි සහයෝගයක් උදා කරගන්නට හැකි බවත් අද දවස තුළ පෙන්වුම් වෙනවා. ඉතින් සිතේ ප්‍රීතිය වැඩි වශයෙන් කායික මානසික සුවය දවස පුරාම පවත්වා ගන්නට හැකි වෙන බවත් තමයි පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් බොහෝ ලෙසින්ම පපුවාශ්‍රිත පීඩාකාරී ස්වභාවයන් පැවතියා නම් ඒවාද අද දවස තුළ සමනය කරගන්නට හැකියාවක් ඔබට හිමි වේවි. ඒ වගේම විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙන සිටිනා ඔබටත් අද දවස සුබයි. ඉතින් දවසේ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් සඳහා ඔබ ඔබගේ ඉෂ්ට දෙවතාවන් වහන්සේ සිහිපත් කොට හැකියාවුරින් පින් කටයුත්තක් සිදු කර එම් පින් අනුමෝදන් කර ආශිර්වාද ලබා ගන්නට අමතක නොකළ යුතුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේෂයේ සිට මීනිය දක්වා වූ ලග්න 12ට පොදු ග්‍රහ සිත්තම පෙන්වුම් වෙන්නේ. ඉතින් ඔබගේ ජන්ම පත්‍රය තුළ මහදශා අතුරුදශා විදසා ආදී වූ විවිධ හේතුන් මත මෙම පොදු පලාපලයේ අඩු වැඩිවීම් සිදුවෙන බවත් මතක් කරන්නට ඕනි. ඉතින් ඔබට යම් කිසි දැක්මක් තමයි මේ පලාපලයන් තුළින් අරගන්නට වෙන්නේ ඔබගේ දවසේ කටයුතුවල වැඩි සාර්ථකත්වයක් සඳහා. ඉතින් ඒ අවබෝධයත් සමග මෙම පලාපලයන් ප්‍රයෝජනට අරගෙන ඔබගේ කටයුතුවල සාර්ථකත්වය උදා කරගන්න. එහෙමනම් හැමෝටම නිදුක් නිරෝගී සුභම සුභ දවසක් වේවා. තෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.